hot smart networking ate kadinapata hondama de hatcheka go smart pasku irida bomba prahare pilimanda vimarshana vartawa adhyane kirima sandaha tawat kamituwak pat kirimata erhiva ada virodhatawak pawathuna me virodhatawaye pawathune migamu katuwa pitiya shuddha bu sebastian munidunge devasthanaya idiri pitade අද පෙරවරුවේ මීගමුව කටුවාපිටියේ ශුද්ධ වූ සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති යාඥා මෙහෙයකින් අනතුරුව මෙම පිරිස දේවස්ථානයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් විපතට පත්වුවන්ගේ ඥාතීන් පැවැත් වූ මේ විරෝධතාවයේදී ඉල්ලා සිටියේ ප්‍රහාරය පිළිබඳව සුවබැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව වහාම ප්‍රසිද්ධ කර වගකීමේතු පුද්ගලයන් කඩිනමින් නීතිය හමුවට පමුණුන ලෙසයි. පසුවේ මේ ස්ථානයේද කොළඹ අගරදුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැමිණියා. ඕනා සාධාරණයක්. ආ කමුටි පත් කරන්න එපා. ඔබ වහන්සේ දැක්ක අපි ඉන්නවා. අපි ඉන්නවා. අපි ඉන්නවා ඔබතුමා එක්ක. අපිට කමුටි එපා. මේකෙන් යම් ආකාරයක රජය බය වෙලා කියලා සමහර දේවල් එලිදරව් කරන්න ඒගොල්ලන්ට මොන හරි කරන්න අමාරු දේවල් නිසා මේක හංගනවා කියලා බයක් මේ අපිට යම් ආකාරයක හැඟීමක් එනවා. ඒ කොමිෂන් සභාවේම ඉදිරිපත් කරපු විදියට හැම එකක්ම ප්‍රසිද්ධ කරන්න ඕනේ. ඒක එකක්වත් හංගන්න බෑ. එකක්වත් තෝරන්න බෑ. අපිට ඕනේ මේ වර්තාව එලිදරව් කරන්න. ඒ හැම දෙයක්ම එලිදරව් කරන්න. කඩිනතුම. එතකොට මේකට සම්බන්ධ සාරා කියන තැනැත්ති ඉන්දියාවට පලා ගියා කියලා කියනවා. එතකොට මේක එලිදරව්වේ කියන බයටද මේ වර්තාව එළියට දෙන්නේ නැත්ති? අපි දන්නේ නෑ ඒව ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඒ නිසා මම කියන්නේ ආණ්ඩුව මේ ලියවිල්ල එලිදරව් කරන්න. මේක අපිට බාර දෙන්න ඕනේ. එතකොට අපි ඒ අනුව සුදුසු දේවල් කරනවා. ඔබ වාසය හිතනවාද මේ අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීම අරහා මේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා? මම හිතන්නේ නැහැ එහෙම සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා. මොකද මේකෙන් මම දකින්නේ යම් යම් කරුණු හංගන්න දරන උත්සාහයක් හැටියට. මේකේ සාධාරණයක් හිටුන් නැත්නම් හිමිපාණෙනි මොකක්ද ඊළඟ පියවර? අපි කිව්වනේ අපි ජාත්‍යන්තර සංවිධාන වලට යනවා කියලා. ඒක අපි අනතුරුව දේවස්ථානයේ තුලට ගිය කාඩිනල් හිමිපාණන් ජනතාවට පවතින තත්ත්වය පිළිබඳව පැහැදිලි කළා. මේක ජනතාවට ඉදිරියව කරන මුද්‍රණය කරලා ඒක බෙදා හරින්න. මේක ලොකු දෙයක් නෙමෙයි. ඔක බෙදා හරින්න ඒක ඔක පළ කරන එක. අපි බලාපොරොත්තු වෙන්නේ පිටකොන්ද දින නායකයන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ නායකයෝ රටේ නායකයෝ පිටකොන්ද ඇතුව කටයුතු කරයි කියලා මේ කාරණාවෙ. අපිට මේ මෙතන මේ පොළවේ මැරිච්ච මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට කරන්න නැතුව මුළු පාත් කරන්න සූදානම් නැහැ. රාජ්‍ය ක්‍රියාදාමයක් ගත්තේ නැත්නම් අපි වෙන ක්‍රියාදාම වලට යන්න සූදානම්. ඔබත් සමග. ඒ වගේම අපි ජාත්‍යන්තර අපේ කතෝලික සභාවේ ජාත්‍යන්තර සංවිධාන තියෙනවා. ඒ සංවිධාන හරහා අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්න කතා කරන්න අපි ඉදිරිපත් වෙනවා. එන මේ කොමිෂන් සභාවට තියෙනවා දඬුවම් කිරීමේ බලතල. ඒක තමයි කියන්නේ. ඉතින් ඒ දඬුවම් කිරීමේ බලතල පාවිච්චි කරලා කොමිෂන් සභාවේ වැඩ කටයුත්ත දැන් යෝජනා කරා නම් නීතිපති දැන් ඒ කටයුතු කරන්න ඕන. එතන රෙකමෙන්ඩ් කරලා තියෙන දේවල් රෙකමෙන්ඩ් කරලා තියෙන්නේ ජනාධිපතිතුමාට නෙමෙයි. ඒක රෙකමෙන්ඩ් කරලා තියෙන්නේ නීතිපතිතුමාට. නීතිපතිතුමා ඒ කටයුතු කරන්න ඕන. නීතිපතිතුමා ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනේ නෑ ඕක. උගත් මිනිස්කාරය. උගත් මිනිස්සු පස් දෙනෙක්ගෙන් සැඳුම්ලත් කොමිෂන් සභාව දුන්න විනිශ්චය සහ දුන්න රෙකමෙදාරුව ඒක දුන්නේ ආණ්ඩුවට ඒ කරුණු ඉෂ්ට කරන්න විතරයි. ඒ වගේම නීතිපතිතුමාට ඒ කරුණු ඉෂ්ට කරන්න විතරයි ඒ කොමිෂන් සභාවෙන් යෝජනා කරේ. ඒ මිසක් ඕ ලෙවල් පාස් වෙච්ච නැති මිනිසුන්ට මේක තීරණය කරන්න දෙන්න පුළුවනේ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ කමිටුවක් පත් කළා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සභාපති ධූරය හොබවන එම කමිටුවට ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදේගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්නනන්තුංග සහ රෝහිතා බෙගුණවර්ධන යන අමාත්‍යවරුන් ඇතුළත් මේ සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේද අදහස් පළ වුණා. දැන් මෙන්න අලුත්ම නාටකයක් පටන් ගන්න තියෙනවා. මේ කොමිෂන් වාර්තාව පිළිබඳව නැවත අධ්‍යයනය කිරීම සඳහා තවත් කොමිෂමක් පත් කරලා තියෙනවා. නියම බඩු ටිකක් පත් කරලා තියෙනවා. ඒ පත් කරලා තියෙන බඩු ටිකත් එක්ක අපිට ඉතින් හිතන්න වෙන්නේ අපි කාදිනේ උන්වහන්සේ කියනවා මේ වාර්තාවේ පිටු ලක්ෂයක් තිබුණාට
दंगल देश पालन गोलियोटिकार जनाधिपति कुमसुम पत्र पे कुमसुम वार्ता इसम कैबिनेट इधर पत्रो इट पश्चिम पार्लमेंट पत्रा विशाल वार्ता कैबिनेट के अमात्योर विशेदी नो पिट पद थिंक संबंध हिटाट कटूत जनता मुनाधिक बुद्धिमत् खंडाय महारा सिद्धवेन विमर्शनी अंतुल इकपैत्तकिन अतपसुवीम होयनो वगेम मे तस्तवादी काल्ये नायकत्वे दरुवे कौद ए नायकया मियै देनवद ए नायकयन पछि तवत् नायकयेक इन्नवद मे प्रहारे सदा सहरान एक्क एकमुतुने कौद सहरान एक्क सम्बन्धुने लांकिक कण्डायम कौद कियन कारणे तनावरणे तिबेन बव अपिट आरंच वेला तिबे एहेमनम ए कण्डायम मे आण्डुवे हितार्शी पार्श्वयन निसाद නැවත නැවත මේක විමර්ශනය කරන්න තවත් ජනාධිපති කමිෂනාවක් පත් කරන්න අපි කියන්නේ පාස්කු ප්‍රහාරයේ විනිසුරු ඇසුන් විසින් දෙන ලද කමිටු වාර්තාව නිර්දේශ යලි සලකා බැලීමට සුදුසුම්පත් කරන්න ඕනනේ ඒ නිසා විහිළුවට ලක් වෙන වැඩක් මේ සිද්ධ කරලා දෙන්නේ කරුණා කරලා ජනතාවගේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ ඒ ජීවිතයේ දුක විහිළුවට ලක් කරන්න නැතුව උපහාසයට ලක් කරන්න නැතුව නිසි තීරණ ගන්න කියන එකයි අපි රජයට කියන්නේ නැවත වතාවක් මේ කැබිනට් අනුකමිටු දාලා ආණ්ඩුව මේ වාර්තාව දේශපාලනය කරණය කිරීම සඳහා උත්සාහය දරනවාද කියන ප්‍රශ්නයක් තිබෙනවා මේ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකාරියක් හැටියට ඉන්න ඒ වගේම මරාගෙන මැරෙන ඒ හිටපු අයගෙන් දැනට බීරිලා ඉන්න සහරා ජස්මින් නොහොත් පුලස්තිනි මහේන්ද්‍රන් එතකොට මෙයා කාන්තාව අද වෙනකොට ඉන්දියාවේ ඉන්නවයි කියලා වාර්තාවල් පළවෙලා තිබෙනවා. ඒතකොට ඉන්දියාවට මේ කාන්තාව යවන්න උදව් කරපු ඒ පොලිස් නිලධාරියා පවා අද පොලිස් අත්අඩංගුවේ පසු වෙනවා. එතකොට මේ සහරා තමයි අද ජීවතුන් අතර ඉන්න මේ ප්‍රහාරය ගැන සියලු දේවල් දන්න කරුණු ටික තියෙන්නේ සාර ළඟ. ඉතින් සාරව ගෙන්නන්න ආණ්ඩුව කිසිම උත්සාහයක් දරන බවක් අපිට පේන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් අපිට දැන් සැකයක් මතුවෙනවා මේ කමිටු මගින් අර සාරාව ගෙනීමේ තියෙන උත්සාහයවන් යට ගහන්න දෝ කියන ප්‍රශ්නයකුත් දැන් අපිට පැන නැගිලා තියෙනවා.